මොනදේ කරන්නත් ලෙඩක් දුකක් නැතුව ඉන්න ඕන කියලා අපි කතාවට කියනවා. ඇත්තටම නිරෝගීකම අපේ ජීවිතවලට කොයිතරම් වැදගත්ද. ඊට සාපේක්ෂව ඔබ ඔබේ ජීවිතයේ නිරෝගීකම ගැන හිතන්න. දවසට කොච්චර වෙලාවක් වැය කරනවද? ඒ වෙලාවෙන් පුංචි වෙලාවක් වැය කරලා ඔබේ නිරෝගීභාවය පිළිබඳ අපි මේ කරන කතාබහට සවන් දෙන්න නරඹන්න කියලා අපි ආරාධනා කරනවා. අපි අද දවසේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුකූලව ඔබේ ජීවිතය නිරෝගීත්වයට පත් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කතාබහ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය චන්න ජිනසේන මහත්මයාත් එක්ක. වෛද්‍යතුමා, දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ දේශීය වෛද්‍ය ක්‍රමය සහ පාරම්පරික වෛද්‍ය ක්‍රමය කියලා ක්‍රමවේද දෙකක් හඳුනාගෙන තියෙනවා අපි. මොකක්ද මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තිබෙන වෙනස? ඇත්තටම අමිල, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ වසර 5000කට වඩා පැරණි වෛද්‍ය ක්‍රමයක්. මේක අපිට ඉන්දියාවෙන් ආපු වෛද්‍ය ක්‍රමයක් විදිහට තමයි සලකන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකාව තුළ ගොඩනැගිච්ච වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට හෙළවෙදකම කියලා කියනවා ඒ වෛද්‍ය ක්‍රමයට. ඒක අපේ පාරම්පරිකව ශ්‍රී ලංකාව තුළ ගොඩනැගිච්ච වෛද්‍ය ක්‍රමයක්. ඒතකොට පාරම්පරික වෛද්‍යවරයෙක් කියලා කියන්නේ තමන්ට තමාගේ උරුමයෙන් ලැබිච්ච වෛද්‍ය ක්‍රමයක්, එක්තරා ශාස්ත්‍රයක් සම්බන්ධව තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ප්‍රගුණ කරන්නේ. එතකොට මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ ඉන්දියාවෙන් ආපු වෛද්‍ය ක්‍රමයක් වගේම ලංකාවේ පවතින වෛද්‍ය ක්‍රම සම්පිණ්ඩනයක් විදිහට තමයි අද චිකිත්සාවක් විදිහට වර්ධනය වෙලා තියෙන්නේ. හොඳයි. ආයුෂ වර්ධනය කරන වෛද්‍ය ක්‍රමවේදය තමයි ආයුර්වේදය කියලා අපි සරලව සාමාන්‍ය විදිහට හඳුනගන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දේශීය සහ සාම්ප්‍රදායික පාරම්පරික කියන විදිහට වෙන් වෙනවා අපේ රට තුළදී. වෛද්‍යතුමනි, දැන් ඔබතුමා නියෝජනය කරන්නේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය. මොකක්ද මේකේ තියෙන වෙනස? ඇත්තටම උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙක් කියන්නේ උසස් පෙළට විද්‍යාංශයෙන් මුහුණ දීලා උසස් පෙළ සමත් වෙලා ඉසට්කෝ ක්‍රමය අනුව විශ්වවිද්‍යාලයට ඇතුළත්ච්ච වෛද්‍යවරයෙක්. එතකොට මේ වගේ වෛද්‍යවරයෙකුට වසර 5ක අධ්‍යයන කාලයක්, වසරක සීමාවාසික වෛද්‍ය පුහුණුවත් එක්කලා අවුරුදු 6ක කාලයක් අධ්‍යාපනය ලබන්න ඕන. මෙතනදී මම පෙර සඳහන් කරන ලද දේශීය වෛද්‍ය ක්‍රම, එහෙම නැත්නම් පාරම්පරික වෛද්‍ය ක්‍රමවලට අමතරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත්, ඊට අමතරව බටහිර වෛද්‍ය ක්‍රමයේ යම් කොටසකුත් ඉගෙන ගන්න හම්බෙනවා විශ්වවිද්‍යාලය තුළදී. ඔබතුමා මතක් කරපු කාරණාව තමයි දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් බටහිර වෛද්‍ය විද්‍යාවත් පිළිබඳ දැනුම උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය විද්‍යා වෛද්‍යවරයෙකුට ලැබෙනවා කියන කාරණාව. ඇත්තටම අපි බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව කතා බහ කරද්දී වෛද්‍යතුමා, දැන් අපි කියනවා සමහර ලෙඩ රෝග, සමහර ජීවිතයේ ඇතිවන ආබාධ තත්ත්වයන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට හොඳ කරන්න බැහැ. එක්තරා ආවේනික රෝග පිරිසක් පමණයි, රෝග කොටසක් පමණයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් සුව කරන්න පුළුවන් කියලා. මේ කතාවේ සත්‍යාසත්‍යතාවයක් තියෙනවද? ඇත්තටම අමිල, එක අසත්‍යක් විදිහට තමයි මට අඳුන්වන්න පුළුවන් වෙන්නේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ වසර 5000කට වඩා පැරණි ඉතා විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමයක්. මේ වෛද්‍ය ක්‍රමයට ශරීරයේ තියෙන ඕනෑම ලෙඩකට ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතිනවා. ඒ අනුව බෝ වෙන රෝග වෙන්න පුළුවන්, බෝ නැවන රෝග වෙන්න පුළුවන්, ඒ වගේම හදිස්සි අවස්ථාවකදී අපිට ඇති වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම තත්ත්වයකට සාර්ථක ප්‍රතිකාර පද්ධති ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සතුව පවතිනවා. ඔව්. ඒ වයිනි විශේෂ රෝග කාණ්ඩයන් තියෙනවද වෛද්‍යතුමා? ඇත්තටම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට මම පෙරත් සඳහන් කළා විදිහට ඕනෑම ලෙඩකට ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. නමුත් සමහර ශාස්ත්‍ර අපි අඳුනගෙන තියෙනවා වඩාත් සාර්ථකයි ඒ ප්‍රතිකාර පද්ධති. එතකොට විශේෂයෙන්ම සන්ධි රෝග, අපි සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන ආතරයිටිස් තත්ත්වවලදී සන්ධි රෝගවලදී ඉතා සාර්ථක චිකිත්සා පද්ධති ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සතුව පවතිනවා. ඊට අමතරව අපි පෙර සිටම අපි අත්දැකීමිනුත් දන්න දෙයක් තමයි කැඩුම් බිඳුම්. ඒ කියන්නේ සන්ධි, එහෙම නැත්නම් අස්ථිවල සිදුවන භග්න අවස්ථාවකදී වගේ දෙකදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙනත් වෛද්‍ය ක්‍රමවලට වඩා ඉහළ ප්‍රතිඵල පෙන්වන වෛද්‍ය ක්‍රමයක් බවට පත් වෙනවා. ඊට අමතරවත් ගත්තොත් පැරලයිසිස්. පැරලයිසිස් කියන්නේ පක්ෂාඝාතය වගේ චිකිත්සාවලදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනිත් වෛද්‍ය ක්‍රම අභිභවා ඉදිරියෙන් සිටිනවා. ඔබට යම්කිසි අවස්ථාවකදී පැරලයිස් තත්ත්වයක් ඇති වුණොත්, ඒ කියන්නේ පක්ෂාඝාත තත්ත්වයක් ඇති වුණොත් ඉක්මනින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට යොමු වෙන්න පුළුවන් නම්
පුළුවන් නම් සාර්ථක ප්‍රතිඵල ඒ වෛද්‍ය ක්‍රමයෙන් ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඊටත් අමතරව අපි ගත්තොත් සාමාන්‍ය බෝ නොවන රෝග ගොඩක් බහුලව අද සමාජයේ තියෙන රෝග තත්ත්වයක් තමයි මේ බෝ නොවන රෝග. එතකොට විශේෂයෙන්ම දියවැඩියාව වගේ දෙකදී පාලනය කිරීමේ හැකියාව ඉතා සාර්ථකව තියෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ඊට අමතරව රුධිරගත මේදය ඒ වගේම අධි රුධිර පීඩනය වගේ අවස්ථාවලදී ඊටත් අමතරව අපි ගත්තොත් සාමාන්‍ය දිනෙදා බහුලව පවතින ගැස්ට්‍රයිටිස් එහෙම නැත්නම් ඉරුවා රදේ කියලා අපි කියන මිග්‍රේන් ඒ වගේ අවස්ථාවලදී සාර්ථක ප්‍රතිකාර මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ සඳහන් වෙනවා. එතකොට මම මෙතනදී සඳහන් කරේ ඒ වෛද්‍ය ක්‍රමයෙන් කරන්න පුළුවන් ලෙඩ රෝග කීපයක් සම්බන්ධයෙන් විතරයි. සන්ධි ලෙඩ රෝගවලදී එහෙම නැත්නම් ඔබතුමා සඳහන් කරපු විදිහට කැඩුම් බිඳුම් වැනි රෝග තත්ත්වවලදී අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පිහිට පතාගෙන යනවා වැඩි. අපි තුල විශ්වාසයක් තිබෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරහා මේ දේවල් ඉතාම ඉක්මනින් සුව කරන්න පුළුවන්. හොඳ නිරෝගීතාවයකට ලක් වෙන්න පුළුවන් කියන කාරණාව පිළිබඳ වෛද්‍යතුමා දැන් ඇත්තටම දැන් මෙවැනි රෝග විතරද සාමාන්‍යයෙන් අපිට හැදෙන හිස රදය සෙම් ප්‍රතිශ්‍යාව උණ වැනි දේවල් වලටත් ප්‍රතිකාර කරන්න කොහොමද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තිබෙන ප්‍රතිකාර ක්‍රම? ඇත්තටම අමිල හොඳ ප්‍රශ්නයක්. මේ වර්තමානයේ ඇති වෙලා තියෙන කොවිඩ් තත්ත්වයත් එක්කලා අපි ගොඩක් වෙලාවට ගෙදරදී ඖෂධ වර්ග භාවිතා කරන්න ගොඩක් නැඹුරුතාවයක් පෙන්නවා. එතකොට අපි දැනගන්න ඕන කාරණයක් තමයි ඔබට නිතර හැදෙන උණ සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස වගේ රෝග සඳහාත් ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මම මෙතනදී සඳහන් කරන්න ඕන වෙනත් වෛද්‍ය ක්‍රමවලදී ඔබට ඉක්මනින් සුව වෙනවා හා සමාන වේගයකින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමිනුත් මෙම රෝග සඳහා සුවවීම ලබා ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි කිසිම අතුරු ආබාධයක් නැතුව ඔබට මේ ලෙඩ රෝග සුව කර ගැනීමේ හැකියාවක් තියෙනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ. අද තරුණ පරම්පරාව ගොඩක් මේ වෛද්‍ය ක්‍රමයට යොමු වෙලා තියෙනවා. උණට හෙම්බිරිස්සාවට උනත් ආයුර්වේද ප්‍රතිකාර ගන්න තත්ත්වයකට අද සමාජයේ වර්ධනය වෙලා තියෙනවා. අපි කතා කරමින් ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය චන්න ජිනසේන මහත්මයාත් එක්ක. එතුමා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක තමයි 0747 597927 ඒ වගේම 0743 406 කියන දුරකථන අංක ඔස්සේ එතුමා සම්බන්ධ කරගන්න පුළුවන්. එතුමා මුණ ගැසෙන්න පුළුවන් 29B කලල්ගොඩ පාර කලල්ගොඩ පන්නිපිටිය කියන දුර ලිපිනය තුළින් ඔබට එතුමා මුණ ගැසෙන්න හැකියාවක් තිබෙනවා. අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ඔබේ ජීවිතයට නිරෝගීතාවය ගෙන එන කරුණු කාරණා කීපයක් පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. වෛද්‍යතුමනි, දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ නම් අපි කියනවා දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබා ගත්තොත් ඖෂධ ලබා ගත්තොත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් කියලා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රෝගවලට ප්‍රතිකාර ගැනීමේදී අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව කොහොමද? ඇත්තටමිල මේක අපි ඉතාම පැහැදිලිගත කරගත යුතු කාරණයක් වෙනවා. ගොඩක් වෙලාවට ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ ආයුර්වේද ඖෂධ භාවිතා කරපුවාම විශේෂයෙන්ම සිරෝසිස් වගේ දේවල් හැදෙන්න පුළුවන්ද කියලා. එතකොට ඔතනදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ නන් ඇල්කොහොලික් සිරෝසිස්. ඒ කියන්නේ ඔබ මත්පැන් මත්ද්‍රව්‍ය පානය නොකරපු කෙනෙක් හැබැයි ඔබට සිරෝසිස් හැදිලා. එතකොට ලෝකයේ මේ නන් ඇල්කොහොලික් සිරෝසිස් කියන එක හැදෙන ප්‍රධාන රටවල් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ යුරෝපය වගේ රටවල්. ඒවැය මේක බහුලව පවතිනවා. එතකොට අපිට කියන්න පුළුවන් ද ආයුර්වේද ඖෂධ භාවිතා කිරීම නිසා ඒගොල්ලන්ට රෝග හැදුනද කියලා. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන මේක එහෙම ඇත්තටම හැදෙන්න හැකියාවක් නැහැ. නමුත් අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්ගෙන් නිවැරදි මාත්‍රාවට ලබා නොගන්නා ඖෂධ පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. එතකොට ඔබට හිතුමතේ ඔබට අවශ්‍ය විදිහට ඖෂධ වෙළඳ පොලෙන් ලබා ගන්න සමහරට මේක රස හිඳ ගන්නව වෙන්න පුළුවන්. ඒ නිසා මට මේක බිව්වහම ගොඩක් හොඳයි, ඒක නිසා මම දිගටම තව අවුරුද්දක් ගන්නවා දෙකක් ගන්නවා කියලා හිතලා ඖෂධ පාවිච්චි කිරීමේ යම් යම් ආසාත්මිකතා යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ගත්තොත් මට මතකයි ඔය සමහර කාලා තිබුණා මේ කරවිල දියවැඩියාව සඳහා ඉතාම හොඳයි කියලා මිනිස්සු ගොඩක් ඒක භාවිතා කරන්න පෙළඹිලා තිබුණා. නමුත් පසු කාලීනව හොයාගත්ත මේ කරවිල වැඩිපුර පාවිච්චි කිරීමත් ගැටලුවක්. එතකොට අපි මැදුම් පිළිවෙතින් හිටුවොත් අමිල ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ. ඒ පදනම් මත ඔබ ඖෂධ භාවිතා කරනකොට නිවැරදි මාත්‍රාවෙන් නිවැරදි වෛද්‍ය උපදේශය සහිතව භාවිතා කරනවා නම් ඒ ගැටලුව ඇති වෙන්න විදිහක් නැහැ.
කවර ඖෂධයක් ඔබ පාවිච්චි කළත් නිවැරදි වෛද්‍ය උපදෙස් සහ අපේ වෛද්‍යතුමන් මතක් කරපු විදිහට නිවැරදි මාත්‍රාව කොයිතරම් වැදගත්ද කියන කාරණාව පිළිබඳ වරක් දෙවරක් නොවේ කිහිපවරක් හිතන්න. නැත්නම් ඔබට අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් ඔබතුමාගේ අත්දැකීම් එක්ක ඔබතුමා හමුවට එන රෝගීන් ප්‍රතිකාර ලබා ගන්න පැමිණෙන අයත් එක්ක බලද්දී මොන වගේ අංශවලටද විශේෂත්වයක් ලබා දෙන්නේ ඔබතුමා? ඇත්තටම මගේ උපාධිය සැලකුවොත් ඒක සර්වාංග රෝග සම්බන්ධ උපාධියක් මට තියෙන්නේ. ඕනෑම ලෙඩකට ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපේ අත්දැකීම් එක්කලා අපි භාවිතා කරන චිකිත්සා පද්ධතිත් එක්කලා අපි නොයෙකුත් රෝග වර්ග ඒ වෛද්‍යවය අනුව එයාට එයාගේ අභ්‍යාස තුළින් යම් යම් රෝග සඳහා ඒගොල්ලෝ විශේෂ වෙනවා. එතකොට මට ගොඩක් වෙලාවට පැමිණෙන රෝගීන් තමයි සන්ධි රෝග, ආතරයිටිස් වගේ තත්ත්වවලදී ප්‍රතිකාර. ඊට අමතරව බෝ නොවන රෝගවල ගත්තොත් අපිට දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, හදවත් රෝග ඒ වගේ රෝග සඳහා ප්‍රතිකාර ගන්නවා. මීට අමතරව ගොඩක් වෙලාවට ගැස්ට්‍රයිටිස් තත්ත්ව, මිග්‍රේන් තත්ත්ව සඳහාත් මට ගොඩක් රෝගීන් හම්බ වෙනවා. වෛද්‍යතුමනි අනිත් කාරණාව තමයි දැන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න බොහොම දෙනෙක් හිතන දෙයක් තමයි මේ ඖෂධ ලබා ගන්න. මේ ඖෂධ වල හිඟයක් තියෙනවා. කොහෙන්ද මේවා ලබා ගන්නේ? සමහර විට පැල ඇටි වර්ග, ඖෂධ වර්ග සොයා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒකට මොන වගේ විසඳුමක්ද තියෙන්නේ? ඇත්තටම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දැන් විද්‍යාවත් එක්කලා සමීපව විද්‍යාවත් එක්ක මුසු වෙලා තමයි මේ වෛද්‍ය ක්‍රමය දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව වඩාත් පහසු ඖෂධ දැන් මේ වෙනකොට ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ තියෙනවා. එතකොට ඔබට දැන් මම පාවිච්චි කරන ඖෂධ ගත්තොත් ලංකාවේ නිෂ්පාදිත ඖෂධ වගේම ඉන්දියාවෙන් ගෙන්වන ඖෂධ අපි භාවිතා කරනවා. ගොඩක් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් ඖෂධ. මොකද කාරණේ කියනවා නම් අමිල දැන් ඔබට දෙන ඖෂධ ටික නිවැරදි ආකාරයට ඔබට පාවිච්චි කරගන්න බැරි නම් ඔබට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එතකොට වෛද්‍යවරයෙක් විදිහට අපිත් කල්පනා කරනවා මේ ඖෂධ ටික මේ රෝගියාට මේ කාර්යබහුල ජීවිතයත් එක්ක භාවිතා කරන්න පුළුවන්ද කියන එක. ඒ මත තීරණය කළා තමයි හැම ඖෂධයක්ම සකස් කරලා අපි ලබා දෙන්නේ. ගොඩක් වෙලාවට දැන් ඉස්සර වගේ ඔබට ඖෂධ හොයන්න ඕන කියන ගැටලුව නම් දැන් ගොඩක් වෙලාවට නැහැ. ඒක නිසා ඔබට ඉතා පහසුවෙන් මේ ඖෂධ භාවිතා කරන්න පුළුවන් විදිහට තමයි අපි දැන් ලබා දෙන්නේ. ආයුර්වේද වෛද්‍යවරයෙක් ඔබට ඖෂධ වර්ග 10ක් නියම කරනවා. හැබැයි ඔබට හොයාගන්න පුළුවන් වෙන්නේ 5ක් විතරයි. ඒ ටික පාවිච්චි කළා හරියන්නේ නැහැ. වෛද්‍යතුමා කියපු විදිහට ඒ නිවැරදි මාත්‍රාව අනුව ලබා දෙන නිවැරදි බෙහෙත් වට්ටෝරුවම ඔබ පාවිච්චි කරන්න ඕන හොඳ ප්‍රතිකාර ලබා ගන්න නම්. වෛද්‍යතුමනි ඔබතුමා මුණ ගැසෙන්න පුළුවන් ඔබතුමාගෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වෙලාවන් තැන අපි මතක් කරමු. ඇත්තටම වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරනවට අමතරව මම ව්‍යාපාරිකයෙක්, ඒ වගේම ව්‍යවසායකයෙක්, සමාජ සේවකයෙක් විදිහටත් වැඩ කරනවා. ඒක නිසා ගොඩක් වෙලාවට මම සතියට දවස් දෙකක් විතර තමයි ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. ඉරිදා සහ බ්‍රහස්පතින්දා ඒ දවස් දෙකේ ඔබට පැමිණිලා මාව හමුවීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනා මිල මේ මම සඳහන් කරපු සියලුම රෝග සඳහා රජයේ ආයුර්වේද රෝහලවල ප්‍රතිකාර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට ළඟම තියෙන රජයේ ආයුර්වේද රෝහලකින් මම මේ කතා කරපු සියලුම රෝග සඳහා නොමිලේ ප්‍රතිකාර ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ ඔබතුමාගේ උපදෙසක් අපිට ඉතාමත් වැදගත්. අපේ ප්‍රේක්ෂකයින්ට මේ වකවානු අපි නිරෝගීකම ගැන වරක් දෙවරක් නොවේ කිහිපවරක් හිතන කාලවකවානුවක්. ඇත්තටම මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ? ඇත්තටම රෝගීන්ට දෙන්න තියෙන පණිවිඩේ තමයි මේ කාල සීමාවේ අපි ගොඩක් ආයුර්වේද ඖෂධ භාවිතා කරන්න නැඹුරු වුණා. ගොඩක් වෙලාවට ගෙදරදී පිළියෙල කරගන්න පුරුදු වුණා. නමුත් සමහර වෙලාවට සමහර ඖෂධ වෛද්‍ය උපදේශයන් නැතුව දීර්ඝකාලීනව පාවිච්චි කිරීම ඔබට හොඳ වෙන්න විදිහක් නැහැ. සමහර වෙලාවට ඒක ඔබට හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා සුදුසුකම් තියෙන ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් අසා දැනගෙන ඔබේ ඖෂධ දිගින් දිගටම පාවිච්චි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හොඳයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය චන්න ජිනසේන මහත්මයාට අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. පිනිවියනේ මේ කාලවකවානුව අපි වෙන් කළේ ඔබේ නිරෝගීකම පිළිබඳව කතා බහ කරන්න සමුගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.